අද මම කරන්නේ 11 වෙනි ශ්‍රේණියේ ගණිතය පාඩමක්. අද කරන්නේ ඒකේ 3 වෙනි 11 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩම දර්ශක හා ලඝු ගණක වල දෙවනි කොටස. 3 වෙනි පාඩම දර්ශක හා ලඝු ගණක දෙවනි කොටස. හරිද? ඒකේ ඔයාලට මම ඉස්සෙල්ල පාඩමේ අර ලඝු ගණක නීති වල අපි බලමු අපව මතක් කරන්න වැඩි කිරීම සහ බෙදීම තියෙන කොට. ලඝු ගණක නීති දෙකක් මම මතක් කරන්නම්. ලඝු වල අපි හිතමු යම් කිසි සංඛ්‍යා දෙකක් වැඩි කරන්න තිබුණොත් වැඩි කරන්න තිබුණොත් අපි ලියන්නේ මේක වෙන වෙනම එකතු කිරීම විදියට. වෙන වෙනම අපි එකතු කිරීම විදියට ලියනවා. log p වල a පාදය ඝන log q වල a පාදය. ඒ වගේම දෙවෙනි එක බෙදීම තියෙනකොට. හරිද? log a වල p බෙදීම q කියලා තියෙනවා. ඊ බෙදීම q කියලා තියෙනවා නම් අපි ලියන්නේ log a වල p උතන දින log a පාදයේ q. හරි, ওই නීති දෙක යටත තමයි අපි මේ ගණන් ටික කරන්නේ. අපි කලින් උදාහරණේ බලමු. අතලිස් 3.85 වැඩි කිරීම 0.5 7 3 2. හරිද? ඉස්සෙල්ලම අපි මේක කරන්නේ අපි හිතමු මේක අපි p වලට අපි මේ ගාන අපි හිතමු මේක p වලට සමාන කරගන්න. හරිද? p සමානයි අපි එක අපහු ලියමු. අපි මේක ලියනවා මොකක් හරි සංකේතයක්. හරි, p සමානයි 43.85 වැඩි කිරීම 0.5 7 3 2 යැයි සිතමු. හරි, ඒක අපි ලියමු. ඊට පස්සේ දෙපැත්තෙම ලඝු ගන්න. දෙපැත්තෙම ලඝු ගන්න. හරිද? එතකොට අපි ලියනවා දැන් මේකේ ලඝු ගත්තොත් ලඝු 43.85 මෙතන වැඩි කිරීමට අපි එකතු කිරීම දානවා. ලඝු 0.5 7 3 2. පැහැදිලිද? දැන් අපි දැනගන්න ඕනේ මේකේ ලඝු ගණක ලියන්න. හරි, ඔයාලා මේක හදනකොට ඔයගොල්ලෝගේ ලඝු ගණක වගුව අරගෙන ඔයගොල්ලෝ සොයන්න. මම මගේ අවශ්‍ය සංඛ්‍යා විතරක් මම ලියාගත්තා. දැන් බලන්න පූර්ණ සංඛ්‍යාවක් උත්තර ගන්නකොට. හරිද? මෙතන මොකද අපි කරන්නේ? මෙතන අපි මෙතන මම 10 පාදයේ තියෙන නිසා 10 පාදයේ තියෙන නිසා මම මෙතන LG විතරක් දාන්නවා. හරිද? මෙතන මේ 10 පාදයේ තියෙන නිසා මම මෙතන LG කියලා දානවා. LG කියලා තිබුණත් අපිට පාදයක් දාන්න අවශ්‍ය නැහැ. 10 පාදයේ බව ඔබට දැනගන්න ඕනේ. හරිද? එතකොට දැන් බලන්න මෙතන සංඛ්‍යා දෙකයි තියෙන්නේ. එතකොට අපි මේක කොහොමද අපි ලියන්නේ? මෙතන එක පූර්ණ සංඛ්‍යාව අපි ලියන්නේ මෙතන 1.0 කියලා. පැහැදිලිද? 1.0 මෙතෙන්ට ලියනවා. ඊට පස්සේ මෙතෙන්ට අපි දෙන්නේ කීයද? 0.5. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතන සංඛ්‍යා තුනක් තිබ්බොත් 2.0. මෙතන සංඛ්‍යා දෙකක් තිබ්බොත් 1.0. හරිද? එකක් තිබ්බොත් 0.1. එකක්වත් නැත්තම් මෙතන බිංදුවක් නම් අපි දාන්නේ VUT 1.0. ඊට මම ඉස්සෙල් පාඩමේ ඔක කළා. VUT 1.0 කියලා ඔන්න මේ දෙකම ලියාගත්තේ ඉස්සෙල්ලා. මෙතන ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක එන්න ඕනේ සමත ආකාරයට ලියනකොට මේ පැත්තට. එක ස්ථානයක් එනකොට 1.0, මේකේ VUT 1.0. හරිද? ඊට පස්සේ බලමු මේක කොහොමද ලඝු බලන්නේ කියලා. මේකේ ලඝු බලන්නේ කොහොමද ඔයගොල්ලෝ? ලඝු ගණක වගුවේ බලන්නේ 43.85. හරිද? දැන් ඔය ලඝු ගණක වගුව තියෙනවා මෙතන 43 කෙලින් ගන්නවා මෙතන 8. හරිද? මෙතන තියෙන සංඛ්‍යාව ගන්න. 43.8 මධ්‍යන අන්තර වලින් ගන්නවා මොකද්ද? 5.
මෙතන 5. 5ට එන සංඛ්‍යාව ගන්න. මෙතෙන්ට එන සංඛ්‍යාවට එකතු කරන්න ඕනේ මෙතෙන්ට එන සංඛ්‍යාව. මම එක බලලා ලියාගෙන තියෙනවා පුතේ. 43.85 ද තියෙන්නේ. මෙතනට තියෙන්නේ 64.15. 64.15 මෙතන තියෙන්නේ 5. හරිද? එතකොට 64.15ට 5ක් එකතු කරාම මෙතෙන් තියෙන්නේ 64.20. හරිද? පැහැදිලිද? මෙතනත් බලන්නේ 43.85. දැන් මේ පේළියෙන් ගන්නවා 43. මෙහෙමනේ තියෙන්නේ. මෙතන මෙහෙම 42 41 ඕමනේ තියෙන්නේ 44. මේක 43 කෙලින් මේ පැත්තට එන්න. ඊට පස්සේ 8 කෙලින් මේ පැත්තට එන්න. 5 කෙලින් මෙතෙන්ට එන්න. ඊට පස්සේ මෙතෙන්ට එන සංඛ්‍යාවයි මේ සංඛ්‍යාවයි දෙක එකතු කරන්න. 64.15ට 5 එකතු කරාම 64.20. දැන් මේක බලන්නේ 57.32. 57.32. හරිද? අපි හිතමු මෙහෙම ඇවිල්ලා මේ හරිය තියෙනවා කියලා 57. දැන් මේක මතකලම ලියන්න. හරිද? 57 ගන්නවා මෙතන. 57.3 කෙලින් එනවා මෙතන. ඒ දෙක හම් වෙන පෙර සංඛ්‍යාව අපි ගන්නවා. හරිද? 57.3යි මෙතනින් ගන්නවා 2. මේ දෙකේ තියෙන සංඛ්‍යාව ගන්නවා මේ දෙක එකතු කරනවා. මේ දෙක එකතු කරනවා. එතකොට මේක ඇවිල්ලා තියෙන්නේ 57 ඔයාල පොත බලා ගන්න. හරිද? 43.85. මෙතන 75.32 පුතේ. මම ඒ ගාණේ අපි විතර බලනකොට මෙතන ලක්කරක වගුවක් නැති නිසා මම ඒ ගාණම දාන්න. 75.32. 75.32. මම අනිත් පැත්තට ගියේ. 75.32. එතකොට මෙතෙන් තියෙන්නේ 75. 75.32. 75.3 ඇවිල්ලා තියෙනවා. 87.68. 87.68. බලන්න ඕගොල්ලෝ මම ගණක වද්දේ දෙක කෙලින් ඇවිල්ලා තින්නේ 1. හරිද? එතකොට 75.32 කියන්නේ 87.68ට 1ක් එකතු කරන්න ඕනේ. 87.69. 87.69. දැන් බලන්න දැන් අපිට එකතු කරන්න තියෙන්නේ 1.642 බිංදුවට ව්‍යුත්පති 1.876 6 9. දැන් මුදේ මේ ව්‍යුත්පති එක කියන්නේ දැන් මේකේ ඇයි මේ ව්‍යුත්පති කියන්නේ මෙතන ඍණ එක. ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන අපි ඉස්සෙල්ල මෙහෙම ඍණ දාලා 8 7 6 9 දැම්මොත් මේකත් ඍණ වෙනවා. ඒක නිසා තමයි මේ ඍණ එක වෙනුවට මෙතන ඩින් බා එකක් දාලා ව්‍යුත්පති 1 කියලා කියන්නේ. මේක ඍණ මේක ධන. ඒක මතක තියාගන්න. හරිද? මේක ඍණ මේක ධන. ඒකයි මේ සංඛ්‍යාවට විතරක් අපි ව්‍යුත්පති 1 දාන්නේ. නැත්තම් ඍණ මෙතනට දැම්මොත් මේ සංඛ්‍යාවත් ඍණ වෙනවා. ඒක නිසා අපි ඒක වෙනම ලියාගමු. හරි? අපි ඒක ලියාගමු වෙනම. මෙතන බලන්න මෙතන තියෙනවා 1. හරිද? මෙතන තියෙනවා 1 1.642 බිංදුව කියන්නේ 1.642 බිංදුව. මම මේ දෙක වෙන් කරලා ලිව්වා. දැන් ව්‍යුත්පති 1 කියන්නේ ඍණ 1. ව්‍යුත්පති 1 කියන්නේ ඍණ 1. එතකොට මේ කැලල ධනයි. එතකොට මේ කැලල 0.87769. පැහැදිලිද? දැන් මම මේක ලිව්වා ඍණ 1 වෙනම ගත්තා මේක ධන. මේක ලිව්ව. දැන් බලන්න ධන 1යි ඍණ 1යි කැපෙනවා. අපිට ඉතුරු වෙන 0.642 බිංදුව ධන 0.87769. දැන් ওই දෙක එකතු කරන්න. හරිද? ওই දෙක එකතු කරාම කීය දෙන්නේ? 9යි 6 2 8යි 7 4 11 එක එකක් ඉතිරි 1 8 9 6 15යි 1.51 8 9 1.51 8 9 හරිද? ඊට පස්සේ මේ කියන්නේ log p වලට. ඊට පස්සේ p හොයන්න මේක අපි anti log ප්‍රතිලඝ බලන්න ඕනේ. හරි? ප්‍රතිලඝ බලන්න ඕනේ මේක. 1.51 8 9 මේකේ ප්‍රතිලඝ බලන්න ඕනේ. දැන් මම මේකේ ප්‍රතිලඝ මේ බලාගත්තා. දැන් මෙතන කාට වගව පෙන්වන්න බැරි නිසා බලන්න. ඒ කියන්නේ මේකේ ප්‍රතිලඝ බලනකොට පුතියක් මෙන්න මේ සංඛ්‍යාව. මේ සංඛ්‍යාව කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. හරිද? ප්‍රතිලඝ බලනකොට අපි කරන්නේ දැන් ලඝ බලනකොට අපි කරේ කොහොමද? ලඝ බලනකොට 75 2 නම් 75 ගත්තා 3 2 ඒ දෙක හැම වෙලදෙන සංඛ්‍යා දෙක අරගෙන එකතු කරා. ප්‍රතිලඝ බලනකොට මේ සංඛ්‍යාව කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. හරිද? ඊට 51 80
මනසකයි 89 කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න ඕනේ. එතකොට ඒක බලන්න ඒකේ ඔයගොල්ලෝගේ තියෙන්නේ 51 89. හරිද? තියෙන්නේ ඔයගොල්ලෝගේ මේක තියෙන්නේ මෙතන බිඳුවයි 33 අතර. හරිද? දැන් 51 89 තියෙන්නේ මෙතන 89 ව නැහැ 51 85 තියෙන්නේ. හරිද? පොතේ තියෙන 51 85 තමයි ආසන්න ගාන. ඒතර 89 නම් තව 4ක් අඩුයි. ඒ 4 අපි බලාගෙන යනවා කොතනද තියෙන්නේ කියලා. ඒ 4 අපි බලාගෙන යනවා කොතනද තියෙන්නේ කියලා. ඒතකොට මෙතන උඩ එක අපි කියන්නේ දැන් මේක මේ පැත්තට. හරිද? මේ කියන්නේ මේ පැත්තට. අපි ඉස්සෙල්ලා කල්ලා හැටනේ. දැන් මේ 4 තියෙන්නේ පුතේ 3 කෙලි. 4 තියෙන්නේ 3 කෙලි. පැහැදිලිද? ප්‍රතිලඝු බලනකොට අපි බලන්නේ මේ සංඛ්‍යාව හෝ මේ සංඛ්‍යාවට ආසන්න ගානක් බලනවා අපි කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක කෙලින් සිරස්ස බලන්න සිරස්ස බලන්න. දැන් මේ සංඛ්‍යාවම තියෙනවනම් කෙලින්ම මේ සංඛ්‍යාව ගත්ත මේක ගත්ත. හරිද? නමුත් මේක ඒකම නැත්නම් මේකට ආසන්න ගාන ගන්නකොට 51 89 නෑ 51 85 තියෙන්නේ. එතකොට 4ක් අඩුයි. ඒ 4 තියෙන්නේ 3 කෙලි. එහෙනම් අපි මොකක්ද දෙන්නේ? මෙතන 33 තියෙනවා. ඊළඟට බිඳුව තියෙනවා. ඊළඟට 3 තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට. එතකොට දැන් මේක කොහොමද අපි උත්තරේ කියන්නේ? උත්තරේ කියන්නේ 33 ආවා. ඊට පස්සේ මේක බිඳුව කෙලි. ඊට පස්සේ මේක 3 කෙලි. කොහොමද අපි මේකේ දශම තුන වෙන් කරන්නේ? දැන් බලන්න මෙතන එකයි තියෙන්නේ. එකක් තියෙනවා නම් අපි ප්‍රතිලබ්ධ බැලුවාම මේක දෙකක් වෙන් කරනවා. ඔයාලට මතකද මේකේ අනිත් පැත්ත තමයි ලබු වලනකොට. දෙකක් තිබ්බොත් එකයි එකයි දශම ගන්න. හරිද? දෙකක් තිබ්බොත් එකයි දශම ගන්න. ප්‍රතිලබ්ධ කියන්නේ ඒකේ අනිත් පැත්ත. එකක් තිබ්බොත් අපි කියන දෙක මෙතන ස්ථාන දෙකක් වෙන් කළා. අදේ. P කියන්නේ 33.3. මම හිතන්නේ පුතාලට ඔබ පැහැදිලි ඇති. දැන් මම බෙදීම ගානකුත් කරලා ඊට පස්සේ වැඩි කිරීමයි බෙදීමයි දෙකම තියෙන ගානකුත් කරන්න. එතකොට පුතාලට පැහැදිලි ඇති. අපි ඊළඟ ගාන බලමු. දෙවෙනි උදාහරණේ අපි ගමු 0.3752 බෙදීම 0.9321 0.9321 ඉස්සෙල්ලා වගේම අපි හිතමු p සමානයි 0.3752 බෙදීම 0.9321 යයි සිතමු කියලා විතර ලියන්න ඕනේ. ඊට පස්සේ අපි දෙපැත්තම ලඝු ගමු. ලඝු p කියන්නේ දැන් බෙදීම කියනකොට අපි දන්නවා ලඝු 0.3752 වින ලඝු 0.9321. හරිද? දැන් අපි ලඝු බලන්න ඕනේ. හරිද? අපි බලමු ලඝු කීයද 3752. 3752. හරිද? 3752 කොහොමද අපි ගන්නෙ? 37.5 37 කෙලින් මෙහෙට යනවා 5 කෙලින් මෙහෙට එනවා මේ දෙක හමු වෙන තැන සංඛ්‍යාව බලනවා ඊට පස්සේ 37.5 2 කෙලින් මෙතෙන්ට එනවා මේ සංඛ්‍යාව ගන්නවා දැන් මම 37.5 කියලා ගත්තොතින් ඔයාලට ඇවිල්ලා තියෙන්නේ 57.40 57.40 හරිද 2 කෙලින් තියෙන්නේ 2 තොර මේ දෙක අපි එකතු කරන්න ඕනේ 57.40 එකතු කරාම එනවා කීයද 57.42 හා ඊට කලින් මෙතෙන් අපි ගන්න පූර්ණ සංඛ්‍යාව කීයද මෙතන 0.1 දශම වුණත් උතල ගන්නවා අපි ගන්නේ ව්‍යුත්ති 1 දශම හරිද මෙතනත් එන්නේ කීයද ව්‍යුත්ති මෙතන 0.1 දශමනේ ව්‍යුත්ති 1 දශම එන්නේ අපි හරිද ඊට පස්සේ මේකෙන් එන්නේ කීයද 57.40 2 කියන්නේ 57.42 57.42 ඊට පස්සේ බලන්න ඕනේ 93.21 93.21 දැන් බලන්න ඔබලට 93.21 බැලුවොත් මෙන්න මේ විදිහට එයි හරිද 93.21 93.21
එතන තියෙන සංඛ්‍යාව ගන්නවා ඊට පස්සේ 1 එතන තියෙන සංඛ්‍යාව ගන්නවා ඊළඟට 93 දෙකට ඇවිල්ලා තියෙන්නේ 96යි 94 එක කෙලින් තියෙන බිංදුව එහෙනම් කොහොමද අපි කියන්නේ 96යි 94ට බිංදුව කරා මේ ගණනමයි එතකොට මෙතන ඉන්නේ 96යි 94 96යි 94 දැන් බලන්න දෙකම වියුති හරිද දෙකම වියුති දැන් බලන්න මෙතන බලන්න මේක අපි ලිය නැහැ මම මේ සමාන ලකුණු මේ පැත්තෙන් ගන්න උදේ ඔයාලා එක දිගට දා ගන්න නැත්නම් ඉඳ මදි වෙන නිසා මම මේ පැත්තට ගන්නෙ මම මේක වෙන් කරන ලියන උදේ එතන තියෙන වියුති 1.5 7 4 2 මේ ඍණ ලකුණ මේ කියන්නේ පුතේ ඍණ එක ඒ කියන්නේ ඍණ එක හරිද නමුත් මේ ටික ගන්න මේ ටික ගන්න බිංදු 1.96යි 6යි 9යි 4 ඒක ගන්න පැහැදිලිද දැන් අපි මෙතන මේ මේකත් අපි ලියමු ඍණ විදියට හරිද මේකත් අපි ලියමු ඍණ විදියට මෙතන මොනවද අපි ලියා ගන්න ඕනේ හරිද මේකත් කියන්නේ ඍණ 1 ධන බිංදු 1.5 1යි 7යි 4 හරිද දැන් බලන්න ඍණ 1 ධන බිංදු 1.5 1යි 7යි 2 ඍණයි ඍණයි ධන වෙනවා ධන 1 ඍණයි ධනයි ඍණ 0.9යි 6යි 9යි 4 පැහැදිලිද දැන් මොකද වෙන්නේ මෙතන තියෙනවා ඍණ 1 මෙතන තියෙනවා ධන 1 ඒ දෙක කැන්සල් වෙනවා ඉතුරු වෙන්නේ මොකද්ද 0.5යි 7යි 4යි 2 5යි 7යි 4යි 2 5යි 7යි 4යි 2 ඍණ 0.9යි 6යි 9යි 4 දැන් බලන්න පුතේ මෙතන එන්නේ මොකද්ද කියලා හරිද මෙතන එන්නේ මොකද්ද කියලා බලන්න මේකේ මේක අපි අඩු කරමු හරිද 9යි 6යි 9යි 4 න් දැන් මේක වැඩි 57යි 42 පැහැදිලිද බලන්න මෙතන හදනවා කියලා බිංදු 1.5 0.5යි 7යි 4යි 2 න් 0.9යි 6යි 9යි 4 අඩු කරන්න තියෙනවා. පැහැදිලිද? අඩු කරනකොට දැන් බලන්න මොකද වෙන්නේ කියලා. හරිද? අඩු කරනකොට 5යි 7යි 4යි 2යි 9 මෙතන 4යි 2. 5යි 7යි කියලා බිංදු 1.5යි 7යි 4යි 2 න් අඩු කරන්න තියෙන්නේ බිංදු 1.9යි 6යි 9යි 4. දැන් මේ වැඩි සංඛ්‍යාවක්. හරිද? 2 න් 4ක් බෑ 12 න් 4ක් 8යි. එතන තියෙන්නේ 3යි. 3 න් 9ක් බෑ 13 න් 9ක් කීයද? 4යි. 6 න් 6ක් බිංදුවයි. මෙතෙන්දි බලන්න මේ වැඩි 5 න් 9ක් බෑ. අපි දැන් මේ පැත්තෙන් එකක් ගන්නවා කියලා හිතනවා. නමුත් මෙතන තියෙන්නේ බිංදුව. හරිද? බිංදුව තියෙනකොට අපි එකක් එකතු කරනවා තමයි ඍණ 1යි ධන 1යි අන්න ඒක මතක තියාගන්න. හරිද? ඍණ 1යි ධන 1යි කියන්නේ බිංදුවයිනේ. මේ පැත්තට එකක් ගන්නවා කියන්නේ මේ පැත්තෙන් එකක් අඩු කරනවා. මෙතන හොඳට බලාගන්න. ඒතර 15 න් 9ක් 6යි. මෙතන තියෙන පුතේ ඍණ 1. හරිද? මෙතන තියෙන්නේ ඍණ 1. හරිද? නමුත් අපි ඍණ 1 කියලා දාන්නේ නැහැ මේකට. අපි ඍණ 1 කියලා දාන්නේ අපි දාන්නේ මොකද්ද? වියති 1යි මේ සංඛ්‍යාව මතකින් දැන් අඩු කරපු හැටි හරිද මේ බලන්න අපිට අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මෙතන ඍණ 1 කියන්නේ පුතේ වියුති 1 වියුති 1.6යි 0.48 පැහැදිලිද මේ ටික හොඳට බලන්න හරිද දැන් මේකෙන් මේක අපිට අඩු කරන්න තියෙන්නේ මම අහුව කියන්නම් මේකෙන් මේක අඩු කරනකොට දැන් 2 න් 4ක් බෑ අපි කරන්නේ මෙතන එකක් ගන්නවා 12 න් 4ක් 8යි 3 න් 9ක් බෑ මෙතන එකක් ගන්නවා 13 න් 9ක් 4යි මෙතන 6යි 6 න් 6ක් 0යි මෙතන තියෙන එතකොට 5යි 5 න් 9ක් අඩු කරන්න බෑ අපි කරන්නේ මේක මේ බිංදුව කියනකොට මෙතනක ඍණ 1යි ධන 1යි මේ බිංදුව කැපෙනවනේ ඒ කියන්නේ මේ පැත්ත දෙකක් එකතු කරනවා මේ පැත්තෙන් එකක් අඩු කරනවා ඒ පැත්ත දෙකක් එකතු කරනවා කියන්නේ දැන් 10ක් නේ 15යි 15 න් 9ක් 6යි දැන් මෙතන තියෙන්නේ ඍණ 1 හරිද මෙතන තියෙන්නේ ඍණ 1 නමුත් මේ ඍණ 1 අපි දාන්නේ වියුති 1ක් කියලා. වියුති 1.6යි 0.48 4යි 8. හරිද? දැන් ඊට පස්සේ අපි මේකේ මම මෙතන මක් කරනවා. දැන් බලන්න හැදියට මේක ගණිත වෙටි. ඊට පස්සේ අපිට මේකේ වියුති බලන්න තියෙනවා.
අනික එතකොට ඔන්නාව log p කියන්නේ මේක log p කියන්නේ මේක එහෙනම් p කියන්නේ anti log ප්‍රතිලබු e^2.6.48 දැන් මොකක්ද අපි කරන්නේ 6.48 ඒකේ බලන්න 6.48 කොහෙද තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ හරි වගුයක් බලන්න ඕනේ 6.48 කොතනද තියෙන්නේ කියලා ඒක ඇවිල්ලා තියෙන්නේ පුතේ 6.48ම තිබිලා නැහැ 6.42 තියෙන්නේ 6.42 හරිද 6.42 තියෙන්නේ මේ පැත්තේ 40 මේ පැත්තේ 2 ඊට පස්සේ 48ට 6ක් එතකොට 42ට 8ක් එන්න 6ක් එකතු කරන්න ඕනේ ඒකව 6ක් අපි හොයන්න ඕනේ මෙතන 6 තියෙන්නේ පුතේ 6 කිලි පැහැදිලිද මොන 6.48 නෑ 6.42 තියෙන්නේ ඒක තියෙන දෙක කෙලින් එක තව 6ක් අඩුයි 6 තියෙන්නේ 6 කිලි එහෙනම් 40 2 6 කොහොමද අපි දැන් මේකේ දශම වෙන් කරන්නේ 40 2 6 දැන් මෙතන තියෙන්නේ ව්‍යුත්පත්ති දැන් බලන්න අපි බිංදුවයි දශම තියෙනවා නම් අපි ගත්තේ ව්‍යුත්පත්ති 1.0 හරිද බිංදුවයි දශම තියෙනවා ව්‍යුත්පත්ති 1.0 එහෙනම් ව්‍යුත්පත්ති 1 තියෙනවා නම් අපි දාන්නේ බිංදුවයි දශම 4.2 6 4.2 6 මම හිතන්නේ උතරට එක පැහැදිලි ඇති කියලා දැන් අපි වැඩි කිරීමයි බෙදීමයි කියන එක ගානක් බලමු හරිද තව එක ගානක් බලමු දෙකම තියෙන කොහොමද උදාහරණ මේක හොඳට පැහැදිලි වෙයි තුන්වෙනි ගානට තියෙන ලබ්ධාංශ වගාවිතා කර සිදු කරන්න කියලා ඒකේ තියෙන්නේ 8.753 වැඩි කිරීම 0.22.3 0.22.3 බෙදීම 0.93.21 හරිද වැඩි කිරීමක් තියෙනවා බෙදීමක් තියෙනවා මේකේ අපි ඊළඟ පේරේ ලියන්න ඕන මම කියන්නේ අපි හිතමු p හරි වල කැමති අකුරක් ගන්න පුළුවන් p සමානයි මෙහෙම යයි සිතමු හරිද ඊට පස්සේ අපි දෙපැත්තම ලබුගම් හරි log p සමානයි ඔයාලට කැමති නම් මේක සම්පූර්ණයෙන්ම log දාලා ලියන්නත් පුළුවන් එක ඉස්සෙල්ලා 7.53 වැඩි කිරීම 0.02.3 බෙදීම 0.9.3.1 ඊට පස්සේ අපි මේක ප්‍රසාරණය කරලා ලියනවා හරිද එක සැරේම අපිට ලියන්න පුළුවන් මේ වැඩි කිරීම අපි එකතු කිරීම විදිහට ලියනවා log 7.7.5.3 ධන log 0.02.3 මේ බෙදීම බෙදීම කියවලා ගින්න log 0.9.3.1 පැහැදිලියට පුතාලට මම කියන්නේ. දැන් අපි වෙන වෙනම බලමු ලබු. හරි මම මේක බලාගෙන පොතේ බලාගෙන මේ ගාන ලියාගත්තා. ආත මේ වගුව මෙතන පෙන්වන්න බැරි නිසා. හරි ඉස්සෙල්ලා බලන්න ඕනේ අපි මොනවද මේකේ පූර්ණාංශය කියන්නේ. දැන් මෙතන තියෙන්නේ 1. එහෙනම් අපි කියන්නේ මොකද්ද? 0.0. හරිද? 0.0. දැන් බලන්න මෙතනදී දැන් මෙතන මේක නැත්තම් මේ බිංදුව නැත්තම් අපි 0.0 ඉස්සෙල්ලා ගානේ ගත්තේ ව්‍යුත්පත්ති 1.0. දැන් මෙතනත් බිංදුවක් තියෙනවා. හරිද? මෙතනත් බිංදුවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක මෙතන ස්ථාන දෙකක් මේ පැත්තට යන්න ඕනේ. හරිද? ස්ථාන දෙකක් මේ පැත්තට යන්න ඕනේ. එහෙනම් අපි එක්කතන ලියන්නේ ව්‍යුත්පත්ති 1.0 කියලා. ස්ථාන දෙකක් යන්න ඕන නිසා. ඊළඟට මේකෙදි ලියන්නේ ව්‍යුත්පත්ති 1.0. ව්‍යුත්පත්ති කියන්නේ 0.0නේ ඒක ව්‍යුත්පත්ති 1.0. ඊට පස්සේ බලමු අපි 87.53. 87.53. එතකොට 87 කෙලින් 5 කෙලින් ආවට පස්සේ මෙතන තියෙන්නේ 87.53. කොහොමදයක් බලන්නේ? හරිද? එතකොට 87.53ම
අසුවතයි පහයි තුන. අසුවතේ පහ තියෙන්නේ අනු හතරයි විස්ස. හරිද? තුන තියෙන්නේ එක. එහෙනම් අපි ලියන්නේ මොකද්ද? අනු හතරයි විසි එක. අනු හතරයි විසි එක. පුතාලට මේක පැහැදිලි ඇති. හරි? අනු හතරයි විස්සට එකක් එකතු කරා. ඊළඟ එකේ බලන්න බිංදුවයි. තාප මෙතන බලන්න 22.3 22.3 මෙතන බිංදුව අපි ගණන් ගන්න 22.3 22.3 හරි 22.3 තියෙන්නේ බිංදුවට තියෙන්නේ 34.24 34.24 තුනට තියෙන්නේ 6 තුනට තියෙන්නේ 6 එතකොට 34.24 ට 6ක් එකතු කරාම 34.30 34.30 ඊට පස්සේ තියෙන්නේ 93.21 93.21 බල බලන්න මේ පොත්වල බලක් ගන්නක වගේ 93.21 මෙතෙන් තේන්නේ කීයද මෙතෙන් තේන්නේ කීයද බලන්න 93.2ට ඇවිල්ලා තියෙන්නේ 96යි 94 96යි 94 එකට ඇවිල්ලා තියෙන්නේ බිංදුව. එතකොට 96යි 94මයි. 96යි 94. දැන් පුතාලට ඒක පැහැදිලි ඇති. 94යි 21යි 22යි 34යි 30යි 21යි 96යි 94. දැන් බලන්න මෙතන 94.21යි දැන් මම කිව්ව අතර මෙතන තියෙන්නේ ඍණ 2යි කියලා දුන්නේ. ඍණ 2. පැහැදිලිද? මෙතන තියෙන්නේ ඍණ 2. මේ කියන්නේ ඍණ 2යි ධන 3.4යි 3යි බිංදුව. දැන් බලන්න මෙතන තියෙන්නේ ව්‍යුති 1. හරි 94යි මෙතන තියෙන්නේ ව්‍යුති අපි ඒක හැම කියලා බලමු. ඉස්සෙල්ලා මේක බලමුකො. එතකොට 94.21 ඒ ටික 94.21යි 34.30යි අපිට ඒ ටික එකතු කරන්න පුළුවන් හරිද 94.21යි 34.30යි එකතු කරාම එන්නේ කීයද 1යි 2යි 3යි 5යි 4යි 4යි 8යි 9යි 3යි 12යි 1.28යි 5යි 1 1.28යි 5යි 1 දැන් මෙතන තියෙනවා ඍණ 2ක් හරිද මෙතන තියෙනවා ඍණ 2ක් එතකොට බලන්න ඍණ 2යි බලා ගන්න හොඳට ඍණ 2යි අපි එකට දශම ස්ථාන තුනක් දාමු ඍණ 2යි 1.28යි 5යි 1 හරිද ඍණ 2යි හොඳ බලන්න 1.28යි 5යි 1 හරිද ඒ දෙක අපි එකතු කරන්න ඕනේ හරිද ඍණ 2ට මේක එකතු වෙන්න ඕනේ එතකොට බලන්න මොකද වෙන්නේ කියලා 1යි 5යි 8යි 2යි එතෙන් තියෙන්නේ කීයද 3 එතෙන් තියෙන්නේ 3 හරිද එතකොට මම මේක ලියනවා පුතේ මෙහෙම එතකොට ඍණ 1යි ඔයාලා මේ හරියට බලලා ලියා ගන්න මෙතන මම ලියනවා ඍණ 1යි ධන 0.28යි 5යි 1යි ඊට පස්සේ මෙතන එන්නේ කීයද මේක අපි ගමු ඍණ මෙතන එන්නේ ඍණ 1 ධන 0.9යි 6යි 9යි 4 හරිද මම මේක කඩලා ලිව්වා දැන් බලන්න මෙතෙන් තියෙනවා ඍණ 1 ධන 0.28යි 5යි 1 ඍණයි ඍණයි ධන 1 ඍණ 0.9යි 6යි 9යි 4 පැහැදිලිද දැන් මොකද වෙන්නේ ඍණ 1යි ධන 1යි කැන්සල් වෙනවා ඍණ 1යි ධන 1යි කැන්සල් වෙනවා එතකොට ඉතුරු වෙන්නේ කීයද 0.28යි 5යි 1යි 2යි 8යි 5යි 1යි ඊට පස්සේ 0.9යි 6යි 9යි 4 හරිද 0.9යි 6යි 9යි 4 පැහැදිලිද ඒක දැන් මේකයි අඩු කරන්න තියෙන්නේ. හරි? මේක අඩු කරන්න තියෙන්නේ. එතකොට බලන්න කීයද කියලා 1 4 බෑ 11 4 7යි. මෙතන 4යි. 14 9ක්
පහයි මෙතන හතයි හතෙන් හයක් එකයි බලන්න මෙතන තින්නේ දෙකෙන් නවයක් අර ඉස්සෙල්ල වගේ අපි තින එකයි ධන එකයි ගමු මේක මෙතෙන්ද මේක මෙතෙන් හරිද තින එකයි ධන එකයි ගත්ත තින් මොකද වෙන්නේ මෙතන වෙන්නේ 12 12න් නවයක් 3යි මෙතන වෙන්නේ තින 1 කියලා කියන්නේ පුතේ කීයද වියුති 1 තින 1 කියන්නේ වියුති 1 එහෙනම් අපිට එන්නේ p කියන්නේ කොච්චරද වියුති log p කියලා කියන්නේ වියුති 1.3157 මේක එහෙනම් p කියලා කියන්නේ anti log වියුති 1.3157 දැන් පුතාලට පැහැදිලි ඇත එතකොට අපරාණ මොකද්ද දැන් ලබන කවාකුවේ 31.57 තියෙන්නේ කොතනද කියලා බලන්න ඕනේ 31.57 තියෙනවද 31.57ට ආසන්න ගාණක් තියෙනවද කියලා ඔය පොතේ බැලුවා ඔයගොල්ලන්ට වෙන්නේ තියෙන්නේ 31.39 පුතේ 31.39 එතකොට 30ක් අඩුද 31.57නේ අපිට එන්න ඕනේ 31.57 ඉන්න 31.39 තියෙන්නේ එතකොට 18ක් අඩුයි හරිද 18ක් අඩුයි එතකොට දැන් මෙතන බලන්න 18 නැත්නම් 17 ආසන්නම ගාන බලන්න හරිද 18 ආසන්නම ගාන බලන්න ඒක ඇවිල්ලා තියෙන්නේ මෙතන 8 31 39 තියෙන්නේ 6 කෙලින් මේ පැත්තේ තියෙන්නේ 20 මේ පැත්තේ තියෙන්නේ 20 හරිද එතකොට 31 39 තියෙන්නේ 20යි මෙතන 6යි මෙතන 8යි එතකොට අපි උත්තරේ දාන්නේ කොහොමද දැන් අපි 20යි 6යි 8 හරි මේක මතක තියාගන්න ඊට පස්සේ අපි කොහොමද එතකොට 20යි 6යි 8 එතකොට කොහොමද මේක දශම ස්ථාන වෙන් කරන්නේ හරි ඉස්සෙල්ලා කිව්වේ දැන් වියුති 1 කියනවනම් මොකද වෙන්නේ අපිට 0.0 දශම පැහැදිලිද අපි 0.0 දශම කියනවනම් ලබ බලනකොට දාන්නේ වියුති 1යි දශම ප්‍රතිලෝක බලනවනම් වියුති 1 කියනවා දාන්නේ 0.0 දශම එහෙනම් p වලාගය දැන් මම හිතන්නේ පුතාලට වැඩි කිරීම බෙදීම ඕනම ගාණක් හදන්න පුළුවන්. හරිද? වැඩි කිරීම බෙදීම ඕනම ගාණක් හදන්න පුළුවන්. දැන් වැඩි කිරීමයි බෙදීමයි මෙහෙම තියෙනකොට අපි ඉස්සෙල්ලා මෙතන වැඩි කිරීම තිබුණොත් ඒ දෙක ගන්න විදියට ගන්නවා අන්තිම එක වෙන විදියට ගන්නවා. එහෙම අරගෙන මේ උතරම ඕගොල්ලෝ නම් ඉස්සෙල්ලා පාඩමක් කරලා මේ වියුති තියෙනකොට එකතු කරන්නේ අඩු කරන්නේ කොහොමද කියලා. ඉතින් පුතේ මම හිතන්නේ ඔයාලට දැන් මේක හොඳට තේරෙන්නේ නැති. ඔයාලා මේකේ විභාගයේ ප්‍රශ්න පත්‍රවල ඒ කියන්නේ පරිමාව ගානේ දෙවෙනි කොටසට තමයි පරිමාව ගානේ සුළු කිරීමට තමයි මේ කොටස අයිති වෙන්නේ. ඔයාලා ඒක හොඳට හදලා බලන්න. මම අදට නවතින්නම්. ආයුබෝවන්.